පස්ස සාවකා තමේව අනුකම්පාය ජම්බුදීපා ඉදාගතා. තෙරුවන් සරණයි. 2022 වූ අද පින්බර පොසොන් පොහෝ දිනයයි. මහින්දා ගමනය. ගෞරවනීය පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ ධර්මදේශනාවකින් උපුටා ගැනීමක්. දෙවන පෑතිස් හෙවත් දේවානම්පියතිස්ස රජු කිසිදා නොදුටු පෑනේ මිතුරෙකු වූ මොවුන් දෙදෙනාගේ මිතුදම ප්‍රතිපලයක් ලෙස අශෝක අධිරාජ්‍යයාගේ වටිනාම වස්තුව වූ උත්තරීතර නිර්මල වූ බුදුදහම තම පුත්‍ර රත්නය වූ මිහිඳු මහා හිමියන් වෙත ලක්දිවට තෑගි කර එව්වේද අද වැනි උතුම් පොසොන් පොහෝ දිනකයි. මිනිසෙකුගේ උතුම් ලෞකික පරමාර්ථයක් ඉටු කර ගැනීමට හෝ සසරින් එතෙර වී නිවන් අවබෝධ කර ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රමවේදය පැහැදිලි කරන සූත්‍ර දේශනාවක් ලෙස හැඳින්වෙන චුල්ලහත්ති පදෝපම සූත්‍රය පංචශීලයේ පිහිට වූ දෙවන පෑතිස් රජු අරඹයා දේශනා කළේද අද වැනි දිනකයි. සුමන සාමණේරයන් වහන්සේගේ ආරාධනෙන් මිසක පව්වේදී ශාසන ඉතිහාසයේ සඳහන් වන පරිදි සමචිත්ත පරියාය සූත්‍රයද දෙවියන් උදෙසා දේශනා කළේද අද වැනි පොසොන් පොහෝ දිනකයි. එසේම ලක්දිව ප්‍රථම මහනෝපසම්පදාව ලෙස හැඳින්වෙන අනාගාමී වූ බණ්ඩුක සිඟිති උපාසකතුමා පැවිදි කර උපසම්පදාව ලැබීම සිදු වූයේද අද වැනි උතුම් පිම්බර පොසොන් පොහොය දාකයි. එපමණක් නොව තිලවට අග්‍ර වූ අප මහා බුදුරජාණන් වහන්සේ රුවන්ගෙයි වැඩ හිඳිමින් ප්‍රථම වරට සවනක් ඝන බුදුරැස් මාලා විහිදු වූයේද අද වැනි දිනකයි. මෙවැනි සිදුවීම් බෞද්ධ ශාසනයේ සිදු වූ බව සඳහන් වෙනවා. සිතින් සිතට සහන සුවය සොයා ගමන් කරන සසර මහානීය බුදු බල පරාක්‍රමය මෙනෙහි කර උතුම් වූ පොසොන් පොහොදා සියවස් ගණනක් ඈත අතීතයේ භාරතයේ ධර්මාශෝක අධිරාජ්‍යයාගේ අනුග්‍රහයෙන් මොග්ගලී පුත්තිස්ස රහතන් වහන්සේගේද සමග බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236කට පසුව පාටලිපුත්ත නගරයේදී සම්බුද්ධ ශාසනය පවිත්‍ර කරන්නට තෙවන ධර්ම සංගායනාව පැවැත්වූ බව වංශ කතාවේ සඳහන් වෙනවා. එපමණක් නොව බුදුදහම පැතරවීම සඳහා රටවල් 9කට ධර්ම දූත පිරිස යැව්වා. කිසි වර්ෂ 236දී පොසොන් පොහෝ දින ඉත්‍තිය උත්තිය සම්බල බද්දසාල ස්වාමීන් වහන්සේලා සුමන සාමණේරයන් වහන්සේ හා බණ්ඩුක නම් අනාගාමී සිගිති උපාසකතුමා සමගින් දඹදිව සිට වේදීසපුරෙන් අහසට නැගී ලක්දිව අනුරාධපුරයේ මිස්සක පව්ව වෙත අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරන ලද්දේ අද වැනි පොසොන් පොහෝ දිනකයි. ගස් ගල් පර්වත වන්දනා කරමින් පුද පූජා පවත්වමින් අවිදු අඳුරේ අතපත ගාමින් සිටි අප ලක්වැසේ මිනිසුන්ට අති දුර්ලභ වූ සද්ධර්මයේ ආලෝකය උදා වූයේ අද වැනි පින්බර පොසොන් දාකයි. යක්ෂ නාග වෘක්ෂ දෙවියන් වන්දනා කරමින් පුද පූජා සිදු කරමින් ලක්දිව විසූ බහුතරයක් ජනයා
මිත්‍යා විශ්වාස මත ගිලමින් සිටි යුගයක එවැනි ජාතියකට නිර්මල වූ බුදුදහම රැගෙන දඹදිව සිට ලක්දිව අම්බස් තලයට අනුබුදු මිහිඳු හිමියන් වැඩම කළේද අද වැනි පොසොන්දාකයි. අපගේ එකම ශාස්ත්‍රූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නිකලස් හදමඩලින් උපන් ඕරස බුද්ධ පුත්‍රයන් වහන්සේ වූද දඹදිව් තලයේ අසහාය දරිද්‍රයන් වූ ධර්මාශෝක මහාධිරාජයාගේ අතිජාත පුත්‍ර රත්නය වූද අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ අප තථාගතයන් වහන්සේගේ පිවිතුරු වූද නිර්මල වූද ශ්‍රී සදහම් වර්ෂාව වස්සනු පිණිස ලක්දිවට වැඩම කළසේක. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ සිංහල දීපයේ ජීවත් වූ මනුෂ්‍ය වර්ගයා භව කතරින් එතර කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරන නිර්මල වූ ශ්‍රී සද්ධර්මය දේශනා කොට වදාළහ. දේවානම්පියතිස්ස රජු විනෝදාංශය සඳහා දඩේමේ යෙදුන පුද්ගලයෙකි. දිනක් මුවෙක් පිටිපස දඩේමේ ගිය අවස්ථාවේදී එතුමාගේ සවනට යොමු වූයේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ තිස්ස යන ආමන්ත්‍රණයයි. ශ්‍රී ලංකා ද්වීපයේ රජ වූ තමාට මෙසේ ආමන්ත්‍රණය කරන්නේ කවුරුන්ද සොයා බැලූ රජුට දැකීමට හැකි වූයේ මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ දූත පිරිසයි. එහිදී රජු ඔබ කවුරුදැයි ඇසූ කල අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ගාථාවකින් තමා කවුරුදැයි සඳහන් කළ සේක. සමනාමයං මහරජ ධම්මරාජස්ස ශාවකා තමේව අනුකම්පාය ජම්බුදීපායිදාගතා. මහරජ අපි ධර්ම රජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමු. දඹදිව සිට ඔබ කෙරෙහි අනුකම්පාවෙන් අපි මෙහි පැමිණෙමු. ඒදී රජු අනුබුදු මිහිඳු මහපියන් කෙරෙහි ස්ථීරසාර පැහැදීමකට පත් වූ අතර තම අත තිබූ දුනු ඊතල පසෙක දමා උන්වහන්සේට වන්දනා කළේය. පසුව අනුබුදු මහරහතන් වහන්සේ එහිදී තිබූ අඹගස මුල් කර ගනිමින් රජුගේ බුද්ධිය විමසීම සඳහා ප්‍රශ්නාවලියක් සහ රජුගේ ඥාතීන් පිළිබඳ ප්‍රශ්නාවලියක් විමසුව එයට නිසි පිළිතුරු ලබා දුන් රජු තම බුද්ධියේ මහිමය ප්‍රකට කළේය. රජුගේ පුළුල් ඥානය පිළිබඳ වටහාගත් අනුබුදු මිහිඳුමා හිමියෝ පසුදින රජු ඇතුළු 40,000ක පිරිසට චුල්ලහත්ති පදෝපම සූත්‍රය දේශනා කළහ. රජු ඇතුළු පිරිස තෙරුවන් සරණ ගොස් ධර්මඥානය ලබාගත් අතර පසුව සුමන සාමණේරයන් වහන්සේගේ ආරාධනෙන් මිස්සක පව්ව අභියසට වැඩි දෙවියන් හට ආරාධනා කළා ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම පිණිස. සමන්ත චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං. අනුබුදු මිහිඳු මාහිමියෝ පසුතින රජු ඇතුළු පිරිසට චුල්ලහත්ති පදෝපම සූත්‍රයේ දේශනා කළා. රජු ඇතුළු පිරිස ධර්මඥානෙ ලබාගත් අතර පසුව සමචිත්ත පරියාය ආදිත්‍ය පරියාය දේව දූත විමාන වත්තු ප්‍රේත වත්තු චත්ත සංයුක්ත ආදී සූත්‍ර දේශනා රැසක් මේ පිරිසට දේශනා කළසේක. මෙරට ප්‍රථම ආරාම පූජාව වන මහමෙවුනා උයනද සංඝ සතු කොට පූජා කිරීමද සිදු වුණා. අරිට්ඨ ඇමතියා පැවිදි වීමද
ලාංකීය භික්ෂු සසුනද අනුලා දේවිය ඇතුළු කාන්තාවන් පැවිදිවීමද ලාංකීය භික්ෂුණී සසුන ආරම්භ විය. එදා මිස්සක පව්වේදී අනාගාමීව සිටි බණ්ඩුක නම් සිඟිති කුමාරයාද මහානකර උපසම්පදාව ලබා දුන්නේය. මේ පොසොන් පෝදායි. ඉන්පසු මෙරට තේරවාදී බෞද්ධ මධ්‍යස්ථානයක් මහවිහාරයේ ඉදිකළ බව සඳහන් වෙනවා. බුදුන් වහන්සේ දැක ගැනීමට නොහැකිව දුම්නසින් පසු දේවානම්පියතිස්ස රජුට මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කළේ බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා දැකීම බුදුන් දැකීම හා සමාන බවයි. ඒ අනුව සුමන සාමණේරයන් වහන්සේ ඉන්දියාවට වැඩම කර රැගෙන ආ ධාතුන් වහන්සේලා මිහිදන් කර ථූපාරාමය ඉදිකරන ලදී. මිහිඳු මහරහතන් වහන්සේගේ අනුශාසනය පරිදි සිද්ධ වුණු මහින්දාගමනයෙන් පසු මෙරටට බෝධි වන්දනාව ඇරඹිනි. මෙරට කලා ශිල්පයන්හි නවෝදයක් ඇතිවිය. මහින්දා ගමනෙන් පසුව මෙරට ඇති වූ ශාසනික ප්‍රබෝධය සඳහා විශාල රාජ්‍ය අනුග්‍රහයක් ලැබුණු අතර ධර්ම ප්‍රචාර කටයුතු සාර්ථකව සිදුවීම නිසා මෙරට ථූපාරාමය, අභයගිරිය, මහා විහාරය, සෑගිරිය, ඉසුරුමිණිය, වෙස්සගිරිය යන වෙහෙර විහාරස්ථාන රාශියක් දේවානම්පියතසුගේ රජුගේ අනුග්‍රහය ඇතිව ඇතිවිය. මහින්ද තෙරුන් වහන්සේ මෙරටට පැමිණීමේදී ත්‍රිපිටකය ඇතුළු අටකතා රාශියක් මෙරටට රැගෙන වී මෙරට ජනයාගේ යහපත සඳහා ඒවා සිංහල භාෂාවටද පරිවර්තනය කළේය. ගමයි පන්සලයි වැවයි දාගැබයි යන තේමාව අනුව බෞද්ධ ජන සමාජයක් බිහිවිය. පොසොන් පුර පසළොස්සක් දින සිදු වූ මහින්දාගමනයේ නිසා බෞද්ධ ලෝකයේ කේන්ද්‍රස්ථානය ලෙසද අප රට පත් වූ අතර තවමත් අප රට බෞද්ධ රටක් ලෙස ආගමට දහමට ලැබි ජන සමාජයක් පවතින්නේ එදා අනුබුදු මිහිඳු හිමියන් වහන්සේ මෙරටට වැඩම කර නිසාය. මිහිඳු මහරහතන් වහන්සේව අපි හඳුන්වන්නේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලෙස. ඒකට හේතුව අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා වැඩ සිටිද්දී බුදුරජාණන් වහන්සේ තුන් වතාවක් මේ ලංකා භූමියට වැඩම කරපු නිසයි. බුදුරජාණන් වහන්සේ බුදු වෙලා මාස 9කදී මයංගනේට වැඩම කරලා යක්ෂයින්ගෙන් මේ ලංකා භූමිය ආරක්ෂා කළා. අනාගතයේ සම්බුද්ධ ශාසනය පිහිටන බොහෝ කාලයක් ආරක්ෂා කරන මේ භූමිය යක්ෂයන්ගෙන් අපි භාග්‍යවතුන් වහන්සේ ආරක්ෂා කරගත්තා. ඊළඟට බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පස්වන අවුරුද්දේ නාගදීපයට වැඩම කළා. චූලෝදර මහෝදර අතර මිනි පළඟක් නිසා විශාල යන අතරේ අනාගත සම්බුද්ධ ශාසනය පිහිටන මේ ලෝකේ බොහෝ කාලයක් මේ ආරක්ෂා කරන මේ භූමිය මේ යුද්ධය ඇති වුණා නම් විශාල පිරිසකගේ ජීවිතවලට හානියක් සිදුවන බව උන්වහන්සේ දැක්කා. ඒ නිසා මේ ආරවුල සංසිඳවලා ඒ අයට ජීවිත දානය ලබා දීලා බුදුරජාණන් වහන්සේ ආයිමත් දඹදිවට වැඩම ඒ දෙවන වතාවයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අටවැනි අවුරුද්දේ කැළණියට වැඩම කළා. මණියක්කිත නාරදුගේ ආරාධනාව මත තුන්වන වතාවේ බුදුරජාණන් වහන්සේ වැඩම කරද්දී 500ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙනයි වැඩම කළේ. ඒ අවස්ථාවේ ලංකාවේ තව බොහෝ තැන්වලට බුදුරජාණන් වහන්සේ වැඩම කළා. ඒ තැන්වල සමාපති සුවයෙන් වැඩ සිටියා. සමහර අවස්ථාවල බුදුරජාණන් වහන්සේ කේශධාතුන් වහන්සේලා ලබා දුන්නා. සමහර අය පූජනීය දෙයක් ඉල්ලපු අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ සිරිපා සටහන තබනවා. සමන්ත කූට පර්වතයේ අභ්‍යස සිරිපා සටහන තැබුවේ එදා සුමන සමන් දෙවියන් ආරාධනා කරපු පරිදි. ස්වාමීනි, අපිට වන්දනා කරන්න පූජනීය දෙයක් ලබා දෙන්න. ඒ වගේම එදා බුදුරජාණන් වහන්සේ අද මුත්
හිතියංගන චෛත්‍ය රාජයන් වහන්සේ පිහිටා තිබූ භූමිය එදා සමාපත්තියෙන් වැඩ සිටිද්දී 500ක් මහරහතන් වහන්සේලා සමග ඉන්දක නම් දෙවියන් පූජනීය දෙයක් වන්දනා කරන්න ඉල්ලුවා. බුදුරජාණන් වහන්සේ හිසේ දහඩිය බිඳු කීපයක් මතුවලා උන්වහන්සේ අදිෂ්ඨාන කරලා හිස පිළිමැදලා දහඩිය මුතු බවට පත් කරලා මුත්තක ධාතුන් වහන්සේලා ලබා දුන්නා. එතන තැන්පත් කරලා චෛත්‍යයක් ඉදි කරන්නට අද අනුරාධපුර මහමෙවුනා උයන් භූමියේදී අනාගතේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ රෝපණය වෙන තැන රුවන්වැලි මහා සෑය ඉදිවෙන භූමිය, ථූපාරාම චෛත්‍ය ඉදිවෙන භූමිය, ජේතවන චෛත්‍ය ඉදිවෙන භූමිය, මිරිසවැටි චෛත්‍ය, අනාගතයේදී පූජනීය චෛත්‍ය රාජයන් වහන්සේලා ඉදිවෙන ස්ථාන බුදු ඇසින් දැකලා ඒ හැම තැනකටම මොහොතින් මොහොත සමාපත්තියෙන් සමවැදිලා පූජනීය පත්තේට පත් කරලා බුදුරජාණන් වහන්සේ දඹදිව් තලයට ආපසු වැඩම කරනවා. අපේ බුදුරජාණන් වහන්සේ වැඩම කරපු අවස්ථාවල සම්බුද්ධ ශාසනය පිහිටවීමක් සිද්ධ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දකිනවා අනාගතේ අප මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා සම්බුද්ධ ශාසනය මේ ලංකා භූමියේ පිහිටන බව. ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව පෙර බුදුරජාණන් වහන්සේලාගේ මහා බෝධියේ දක්ෂිණ ශාඛා පිහිට වූ තැනම රෝපණය වෙනවා. ලංකා භූමියේ භික්ෂු භික්ෂුණී සංඝ පිරිස පැවිදි වෙලා සම්බුද්ධ ශාසනය ස්ථාපිත වෙනවා. ඒ පිණිස අවශ්‍ය පරිසරය සකස් කිරීමයි අපගේ බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරලා සකස් කළේ. බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘතිය අවසන් කරලා එදා මල්ල රජදරුවන්ගේ උපවර්තන නම් සාල වනෝද්‍යානයේ පිරිනිවන් පාලා අවුරුදු 236කට පමණ පසු තමයි තුන්වන ධර්ම සංගායනාවෙන් පසු ධර්මාශෝක රජු මා තීරණය කළා මේ ධර්මය මේ ලෝකයේ අනිත් රට රටවලට ව්‍යාප්ත කරන්නට ඕනා. ඒ අනුව තමයි ධර්ම දූත පීස කණ්ඩායම් කීපයක්ම තෝරා ධර්මය ව්‍යාප්ත කරන්න තවත් රටවල් ගණනාවකට මේ ධර්ම දූත පිරිස් පිටත් කළේ. ඒ අනුව පොසොන් පෝ දවසේ ලංකා භූමියට එදා මිස්සක පව්වට අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු ඉත්‍ය උත්‍ය සම්බල බද්දසාල සුමන සාමණේරයන් වහන්සේ සහ අනාගාමි වූ බණ්ඩුක සිඟිති උපාසකතුමා මේ වෙනකොට අනාගාමි ඵලයට නිපත් වෙලා තිබුණේ. මේ පිරිස අහසින්ම වැඩම කළා අපේ ඉතිහාසයේ සඳහන් වෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළා දෙවන දවසේ සාමාන්‍ය මිනිසයන්ට ජෝතිය වනයේදී දේශනා කරපු දේශනාව තමයි නිරය ගැන දේව දූත සූත්‍රය දේශනා කළා. කොහොමද මේවා පිළිගන්නේ කියලා අපාය ගැන විශ්වාසයක් නැහැ. ඔය අපාය කොහෙද තියෙන්නේ? කවුද දැක්කේ? කොහොමද ඔප්පු කරන්නේ? එදා මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරද්දී මිනිස්සු මේ මොනවත් දැනගෙන හිටියේ නැහැ. එදා පොසොන් දවසේ රජතුමා පවා 20,000ක් පමණ අමාත්‍යවරු පිරිවරාගෙන පෝය දවසට දඩයමේ ගියේ. එදා ලංකාවේ මිනිස්සු පින් පව් කුසල් අකුසල් හොඳ නරක කර්ම කර්මඵල චතුරාර්ය සත්‍ය මේ ගැන දැනගෙන අවබෝධයක් සිටි පිරිසක් නොවේ. නමුත් මිහිඳු මහරහතන් වහන්සේට පුළුවන් වුණා මේ ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකා වැසියන්ට අමතපු පළවන අවස්ථාවේදීම මේ දේව දූත සූත්‍රය දේශනා කරන්නට. මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා චුල්ලහත්ති පදෝපම සූත්‍රයක් දේශනා කළා. මේ චුල්ලහත්ති පදෝපම සූත්‍රයෙන් බණ කිව්වා මිහිඳු මහරහතන් වහන්සේගේ දේශනා පිළිවෙල බලන්නට. මිස්සක
පව්වට මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළා. රජතුමා රාජකීය පිරිස අමාත්‍යවරු සේවකයන් පිරිවරාගෙන මිස්සක පව්වේ දඩයමේ ගිය දවසයි. මුවා පසුපස යනකොට තිස්ස 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 කියලා ආමන්ත්‍රණය කරපු එක දන්නවා. අඹ පැනය ඥාති පැනය අහලා තියෙනවා. එතනදී තමයි රජතුමා ඇතුළු 20,000ක් පිරිස ආයුධ බිම තියලා තෙරුවන් සරණ යන්නේ. අන්න එතනදී මිහිඳු මහරහතන් වහන්සේ රජතුමාට දේශනා කරපු ප්‍රථම දේශනාව තමයි චුල්ලහක්ති පදෝපම සූත්‍ර දේශනාව. රජුවන් අරමුණු කරගෙනයි ඒ දේශනාව කළේ. එදා බණහලා අවසන් වෙලා රජුරෝ මිහිඳු මහරහතන් වහන්සේගෙන් ඉල්ලීමක් කළා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේලා මේ වැඩම කරලා තියෙන්නේ මේ මහා වනාන්තරයටයි. මගේ රාජධානිය මාලිගාව තියෙන්නේ අනුරාධපුරයේ. ඔබ වහන්සේලා වඩිමු අපිත් එක්ක අනුරාධපුරයට. ඒ වෙලේ මිහිඳු මහරහතන් වහන්සේ කියනවා, රජතුමනි, අද අපට යම්කිසි කාර්යයක් තියෙනවා. අද රාත්‍රියේ රජතුමා යන්ට අපි හෙට එන්නම් කියනවා. එහෙමනම් හෙට උදෑසන මගේ මාලිගාවට ඔබ වහන්සේලා දානෙට සකස් කරනවා. මම ඔබ වහන්සේලා ඒ දානෙට වඩින්ට කියලා ආරාධනා කර රජුරුව අතුරු පිරිස පිටත් වුණා. මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු මේ රහතන් වහන්සේලා පිරිස මිස්සක පව්වේ එදා මහා මනාන්තරයේ හැටියට තිබුණු මේ ප්‍රදේශයේ රාත්‍රී කාලයේදී නතර වුණා. කළුවර වැටි එනකොට මහා රාත්‍රියේ පොසොන් දවසේ සඳ එළිය වැටිලා තියෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ එතන වැඩ හිටිය භික්ෂූන් වහන්සේලාත් අතර බොහෝම ඉර්ධිබල සම්පන්න කෙනා තමයි සුමන සාමණේරයන් වහන්සේ. සුමන සාමණේරයන් වහන්සේට කතා කළා, කියනවා, ඔබ මේ ගල මුදුනට වැඩම කරලා අභිඥා පාදක ධානයකට සමවැදීලා ඉර්ධියෙන් ഘോഷාවක් පතුරවන්නට මේ ලංකා භූමිය පුරා දෙවියන්ට, යක්ෂයන්ට, අමනුෂ්‍යයන්ට, භූමාට දෙවියන්ගේ පටන් අකනිටා බබලව දක්වා බණ අහන්ට එන්න කියලා ආරාධනයක් කරන්නට කිව්වා. ඒ වෙලාවේ සුමන සාමණේරයන් වහන්සේ ගල මුදුනට වැඩම කරලා උන්වහන්සේ අභිඥා පාදක ධානයට ඉර්ධියෙන් ഘോഷාවක් පැතිරෙව්වා. ඒ ഘോഷාව තමයි බණ කියනකොට අපි මුලින්ම දෙවියන්ට ආරාධනීය හැටියට සිදු කරන්නේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා කියලා ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න මේ කාලයයි, ධර්මය ශ්‍රවණය කරන්න කාලයයි. මේ ධර්මය ශ්‍රවණය කළා සුනන්තු සග්ග මොක්කදං, ඒ ස්වර්ග වූ ඒ නිවන ඒ මෝක්ෂය අවබෝධ කරගන්න මේ ධර්ම ශ්‍රවණය කරන්න පැමිණිත්වා වැඩමෙත්වා කියලා ඉර්ධියෙන් ഘോഷාවක් පැවැත්වුවා. ඒකට හේතුව අපි කතා කළා කිව්වනම් අපේ හඬ පැතිරෙන සීමාවක් තියෙනවා. හැබැයි ඉර්ධියෙන් ධානයකට සමවැදිලා ඒ ഘോഷාව පතුරවද්දී ඉර්ධි විෂය අචින්තියයි. අපිට හිතාගන්නවත් බෑ ලංකාවේ ඈත කෙළවර කෙනාටද ළඟ ඉඳන් ඇහෙනවා වගේ ඒ හඬ ඇහෙනවා. දෙවි බමුණුට අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වා දෙවි බමුණුට ඒ හඬ පැතිරලා ගියා. ඒ නිසා තමයි ඒ මිස්සක පව්වට කියන්නේ ආරාධනා ගල කියලා. එදා රාත්‍රියේ විශාල පිරිසක් දෙවි බමුණු, අමනුෂ්‍යයන්, යක්ෂයන් මේ ලංකා භූමිය ඇසුරු කරගත්ත පිරිස නොපෙමන අය
එකතු වුණ රාත්‍රියේ මිහිඳු මහරහතන් වහන්සේ පොසොන් දවසේ රාත්‍රියේ ඒ අය අරමුණු කරගෙන සමචිත්ත පරියාය සූත්‍රයෙන් දහම් දෙසුවා. පොසොන් දවසේ රාත්‍රියේ දේශනා කරපු දෙවන දේශනාව සමචිත්ත පරියාය සූත්‍රයයි. ඒ දේශනාවෙන් බණහලා බොහෝ දෙවි දේවතාවෝ අමනුෂ්‍ය පිරිස තුනුරුවන් සරණ ගිහින් හිත් පහදවා ගත්තා. පසුවදා උදෑසන මාලිගාවට වැඩම කළා. දානීය වළඳලා අවසන් වෙනකොට අනුලා බිසව ප්‍රධාන බිසෝවරු සේවිකාවෝ බොහෝ පිරිසක් බණ අහන්න ඇවිල්ලා වාඩි වුණා. ඒ අයට මිහිඳු මහරහතන් වහන්සේ දහවල් දානීය වළඳලා අවසන් වෙලා ධර්ම දේශනාවකට මාතෘකාව කරගත්තේ ප්‍රේතවත්තු විමානවත්තු සත්‍ය සංයුක්තයෙන්. ප්‍රේතවත්තු මනුෂ ජීවිතවල අකුසල් කරලා පව්කම් කරලා ප්‍රේත ලෝකයේ ඉපදුණු ප්‍රේතයන්ගේ ජීවිත කතා එවැනි සිදුවීම් ගණනාවක් ප්‍රේත කොටසේ සඳහන් වෙලා තියෙනවා. විමානවත්තු මනුෂ්‍ය ලෝකයේ පින්කම් කළා කුසල් වඩලා දන් දීලා සිල් රැකලා මරණින් මතු දිව්‍ය ලෝකවල ඉපදුණු දෙවියන්ගේ ජීවිත කතා එවැනි සිදුවීම් සිය ගානක් විමානවත්තු කොටසේ සඳහන් වෙනවා. මේ දිව්‍ය ලෝක අපාය මේ වෙනකොට පිළිගත් පිරිසක් නෙමේ මේ එදා සමාජය. හැබැයි ප්‍රේතවත්තු විමානවත්තු ඇසුරින් දහම් දෙසුවා අනුබුදු මිහිඳු හිමියන්. සත්‍ය සංයුත්තේ කියන්නේ චතුරාර්ය සත්‍ය ඇතුළත් දේශනා පිළක්. අන්න ඒ දේශනා වලින් බණ කියද්දී අනුලා බිසෝ ප්‍රධාන මේ පිරිස අතර 500 දෙනාක් සෝවාන් ආදී මාර්ගඵල ලැබුවා. එතනදී තමයි මිහිඳු මහරහතන් වහන්සේ දේවදූත සූත්‍රය ආරම්භ කරගෙන දහම් දෙසුවා. දේවදූත සූත්‍රයේදී සඳහන් වෙන්නේ නිරය ගැන. කෙනෙක් අකුසල් කරලා නිරයට වැටුණට පස්සේ අපායෙන් අපායට පැහැමින් නිරය තුළ නිරිසත්වයින් විඳින දුක තමයි මේ දේශනාවේ සඳහන් වෙන්නේ. ඒ බුද්ධ දේශනාවක් අපේ බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැකලා උන්වහන්සේ අවබෝධයෙන් සිදු කළ දේශනාවක්. බුදුරජාණන් වහන්සේ දේශනාව අවසානයේ විශේෂයෙන්ම සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, වෙනත් ශ්‍රමණයකින්වත් බ්‍රාහ්මණයකින්වත් කාකින්වත් අහලා කරන දේශනාවක් නෙමෙයි මේ. තථාගතයන් වහන්සේ විසින්ම දැකලයි මේ වදාරන්නේ කියලා තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරලාමයි මේ දේශනාව කරන්නේ. තථාගතයන් වහන්සේ බුදු ඇසින් දැකලාමයි මේ දේශනාව කරන්නේ. තථාගතයන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කරලාමයි මේ දේශනාව කරන්නේ කියලා අප බුදුරජාණන් වහන්සේ බුදු මුඛයෙන් දේශනා කළා. ඊට හේතුව මේ දේශනාව අහද්දී සාමාන්‍ය මනුෂ්‍යයන්ට අපාය පේන්නේ නැහැ, පියවියෙන් දකින්නට බෑ. ඒවැ සීමාව ඉක්මවා ගිය තැනක්. ඔබට අපාය දකින්න ඕන නම් අපිට කැමරාවකින් අන්වීක්ෂකයෙන් බලන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා අපාය දකින්න ඕන නම් එයා භාවනා කරලා චූතුප්පාද ඥානය උපදවාගෙන ඊළඟට පුබ්බේ නිවාසාන සුති ඥානය උපදවා ගන්න කියලා මේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන්නේ මේ දේවදූත සූත්‍රයයි. එදා මේ දේවදූත සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සැවැත් නුවර ජේතවනාරාමේ වැඩ සිටිද්දී. තථාගතයන් වහන්සේ අවබෝධ කරලමයි මේ දේශනාව කරන්නේ, බුදු ඇසින් දැකලාමයි මේ දේශනාව කරන්නේ, අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂ කරලාමයි මේ දේශනාව කරන්නේ. මේ දේශනාව එදා මිහිඳු මහරහතන් වහන්සේ පොසොන් දවසට පසුවදා ජෝතිය වනේ, අද ජේතවන චෛත්‍ය පිහිටි භූමියේ, එදා ලංකාවේ සාමාන්‍ය මිනිසයන්ට දහම් දෙසුවා. ජෝතිය වනේ 500ක් දෙනා එදා ධර්මාවබෝධය ලැබුවා.
ඒ නිසා ඔබලාත් අපාය බයත් ඇතිකරගන්ට අකුසලේට බිය ඇතිකරගන්ට අකුසල්වලින් වලකින්ට කුසල් වඩන්ට හිත දමනය කරගන්ට උතුම් ධර්මය අවබෝධ කරගන්ට. හැම දෙනාටම අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ නිවුණු සැනසුණු පාරමී මාවතේ නොඅඩුවම ගමන් කරන්ට වක් නොවී ගමන් කරන්ට ඍජුවම ගමන් කරන්ට මේ උදාරතර පින පාරමී කුසලයක් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, කායිකව සුවපත් වේවා, මානසිකව සුවපත් වේවා, බුදු ගුණ සිහිපත් වේවා, ධම් ගුණ සංඝ ගුණ සිහිපත් වේවා, සම්මා දිට්ඨිය තව තවත් දියුණු වෙත්වා, හැම දිනාගේ ජීවිතවලට උතුම් උදාර සදහම් අවබෝධය ශාන්තිය දක්වාම යාව නිබ්බාන වේවා. මේ ධර්ම ශ්‍රවණය කළ ඔබ සැමට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.